ආර්ථික පරිහානි නින්දාව විසාර්ධව ඉන්න බෑ කියන එක සාමාන්‍යයෙන් ඔය දුස්සීලකම් කරන මිනිස්සු කියන්නේ කොහොමද කියන එක අපි මේ පැත්තත් එම් ආර්ථික පරිහානි හරි කමක් නෑ මගේනේ පිරිහින්න උඹලට වැඩක් නෑනේ කියයි මිනිස්සු එකේ කතා කියනවා ඕනගේ කෝණ දෙයක් කියාගත්තේ මට ඕන විදිහට මං ඉන්නේ කියයි කොහොම කියනවන්නේ කියනවා එහෙමත් කියනවා විසාර්ධව ඉන්න බෑ නං හැංගි හරි දුස්සීලකම් කරා කියලා හිතා හතර වෙනි එකෙන් බේරෙන්න අමාරු බුදුරජාන් වහන්සේ වදාළ දුස්සීල කෙනා අකුසල විපාකයක් හැටියට මරණ මංචකේ සිහිමුලා වෙනවා. ඒක මහා පුදුම දෙයක්. දුස්සීල කෙනා අකුසල විපාකයක් හැටියට සිහිමුලා වෙනවා කියන්නේ මම ඒක මහත්යේ ඒ කියන්නේ ඇත්තටම එතුමා පිළිකාවක් හැදිලා මරණාසන්න වෙච්ච කෙනෙක්. මම ওই බලන්න ගිය වෙලාවක ගිය ගමන් ද වෙවුලනවා. මම දන්න පුද්ගලෙක් පලාතක් බය කරගෙන හිටියේ මිනිස්සුන්ගෙන් කප්පම් ගත්තා අනුන්ගේ දේපල අයිති කරගත්තා ඒ වගේම සල්ලාලෙක් හැබැයි එයාගේ එක පුතෙක් මගෙත් එක්ක ඒ අධ්‍යාපනය ලැබන කාලේ අඳුරුම් කන් තියෙන දරුවේ හිටියා මේ දරුවා ගොඩක් හිටියා හතර වටේම කාන්තාව ඉතින් ඔයා අතරේ කොහොම හරි දැන් පිළිකාවක් හැදිලා මැරෙන්න වැටුණාට පස්සේ අනේ මේ ළමයි තමයි අන්තිමට කවුරුත් නැහැ